කෙටි විරාමයක් තමයි ඔන්න ලබා ගත්තේ. විරාමෙන් අනතුරුව මේ සූදානම් වෙන්නේ කලඹ ටෙලිවිෂන් ඔබේ ජීවිත වැඩසටහන් මාලාවේ කලඹ ඩොක්ටර් විශේෂාංගය ආරම්භ කරන්නට. ඉතින් ඔබ හොඳ ආකාරම දන්නවා කලඹ ඩොක්ටර් විශේෂාංගය කිව්වම මේ ඔබගේ සෞඛ්‍ය පිළිබඳව, ඔබේ ජීවිතය සම්බන්ධයෙන්, ඔබ ඉදිරියට ළඟා කරගන්න ඕන දේවල් සම්බන්ධයෙන් තමයි අපි ගොඩක් වෙලාවට කලඹ ඩොක්ටර් විශේෂාංගයෙන් කතා කරන්නේ. ඉතින් අදත් සුවිශේෂී මාතෘකාවක් සම්බන්ධයෙන් කතා කරන්නට සූදානම්. ගොඩක් අයට වැදගත් වෙයි. ඒ වගේම තමයි ඔබට ඇතැම් විට වැදගත් නොවුනත් ඔබගේ දරුවාට, ඔබගේ හිතවතට මේ කාරණේ වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා ආරාධනා කරන අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ කලඹ ඩොක්ටර් විශේෂාංගය. මං කිව්වනේ මේ කතාබහ ඇතැම් විට ඔබට වැදගත් නොවුනත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හේතුව තමයි ඔබගේ දරුවාට හරි ඔබගේ හිතවතෙකුට මේ කාරණේ වැදගත් වෙන්න පුළුවන්, ඔබගේ ළඟම ඥාතියෙකුට මේ කාරණේ වැදගත් වෙන්න පුළුවන්. මොකද දන්නවද අපි කතා කරන්නේ? අද විශේෂයෙන්ම කතා කරන්න සූදානම් වෙන්නේ මේ නලදරු තාක්ෂණය සම්බන්ධයෙන්. නලදරු තාක්ෂණයෙන් ප්‍රතිකාර කටයුතු සිදු කරගන්නේ කොහොමද කියන කාරණය සහ නලදරු තාක්ෂණය ඔබේ ජීවිතයට උපයෝගී කරගෙන ඔබට යම් සහනයක් ලබා ගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳ තමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ කලඹ ඩොක්ටර් විශේෂාංගේ. මොකද මේ අපි කතා කරොත් මේ දරු සම්පත කියන දේ පිළිබඳව කතා කරොත් අපේ ජීවිතයේ තිබෙන වැදගත්ම සම්පතක් හැටියට තමයි අපිට මේ දරු සම්පත හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ හේතුව නිසාම අපි සූදානම් වෙනවා නලදරු තාක්ෂණය පිළිබඳව කතා කරන්නට. අපිට ස්වභාවික විදිහට දරුවෙකු පිළිසිඳ ගැනීමේ ක්‍රමවේදයට යන්න බැරි නම් මෙතනින් එහාට මොන වගේ දෙයක්ද කරන්නේ කියන කාරණය සම්බන්ධයෙන් කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අදත් මැදිරියට ඇවිල්ලා ඉන්න සුපුරුදු වෛද්‍යතුමා, ඔබට මේ අපේ වෛද්‍යතුමාත් එක්ක ඔබ ගොඩක් දේවල් කතා කරලා තිබෙනවා, ඔබට ගොඩක් දේවල් කියලා දීලා තිබෙනවා, ඔබේ දැනුමට ගොඩක් දේවල් කතා කරලා තිබෙනවා. නලදරු තාක්ෂණය හා කල්ල වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය පසන් හෙළරුවන් වෛද්‍යතුමා තමයි අද මැදිරියට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඔබතුමාව අයබෝන් කියලා අපි මැදිරියට පිළිගන්නවා. අයබෝන් වෛද්‍යතුමනි, හරි. ඉතින් මේ නලදරු තාක්ෂණය සම්බන්ධයෙන් කතා කරන්න. මොකද අපි පසුගිය දවස්වලත් යම් යම් කාරණා කිහිපයක් කතා කර අපි එක තැනකට ඇවිල්ලා නැවතුවා මේ කතා බහ. ඊට පස්සෙ ඔන්න අදත් සූදානම් මේ ඔබට මේ පිළිබඳ නැවත වරක් දැනුවත් කරන්නට. කොහොමද ඔබට නිසි ආකාරයෙන් අවබෝධයක් නැතිනම් මේ සම්බන්ධයෙන් යම් අවබෝධයක් අපි ලබා ගන්නේ කොහොමද කියන කාරණේ මේ නලදරු තාක්ෂණය සම්බන්ධයෙන්. වෛද්‍යතුමනි, දැන් අපි ටිකක් කාලයක් මේ සම්බන්ධයෙන් මේ කතාබහ ඉදිරියට අපි කරගෙන ගියේ නැති නිසා අපි ප්‍රවේශයක් විදිහට අපි කතා කරමුද මේ නලදරු තාක්ෂණය සම්බන්ධයෙන්? පොඩි හඳුන්වා දීමක් කරමුද, කොහොමද මේ නලදරු අපිට ස්වභාවික ගැප් ගැනීමකට ගිහිල්ලා පිළිසිඳ ගැනීමක් සිදු නොවුනොත් අපි ඊළඟට කරන්න තියෙන පීවර මොකක්ද කියන කාර්යයේ ඉඳන් කතා කරන්න පටන් ගමු. මොකද අපේ නරඹන ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වෙයි. මොකද විශේෂයෙන්ම පියෝ ටීවී තාක්ෂණය හරහා දැන් පසුගිය මාසේ ඉඳලා අපි නරඹන ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා. උන්ටත් දැනගන්නටත් එක්ක අපි මේ කතාව එතනින් පටන් ගමු. ඕකේ, අපි එහෙමනම් පටන් ගමු මදසරු භාවය කියන තැන. මෙතන තට්ටේ ගන්න දැන් මදසරු භාවය අපි පටන් ගන්නකොට මදසරු භාවය කියන්නේ සාමාන්‍යයෙන් ඉවලක් වහ වෙලා අවුරුද්දක් ගියාට පස්සේ ස්වභාවිකව ඒගොල්ලෝ උත්සාහ කළ ස්වභාවිකව එකතු වෙලා උත්සාහ කරාට පස්සේ අවුරුද්දකට පස්සේ දැන් දරුවෙක් පිළිසඳ ගන්න නැත්නම් අපි ඒගොල්ලන්ට කියන මදසරු භාවයෙන් පෙළෙනවා කියලා. නමුත් මේක මේ අර්ථ දැක්වීම මේ හැමෝටම මේ එක සමානව යෙදෙන්නේ නැහැ. මේ අර්ථ දැක්වීම මේක විශේෂාර්ථ දැක්වීමක්. මොකද කවුරුරි කාන්තාවක් අවුරුදු 35න් පස්සේ නම් මේ අත්දැකීම ගැලපෙන්නේ, මම ඒ අවුරුද්දකට පස්සේ කෙනෙක් ගැලපෙන්නේ අවුරුදු 35ට ඉස්සෙල්ලා. දැන් අලුතෙන් ඒක ලෝක සාක්ෂි සංවිධානයේ සහ විවිධ ආකාරයේ පරීක්ෂණ කරන කට්ටිය මේක වෙනස් කරලා තියෙනවා. අවුරුදු 35ට පස්සේ නම් විවාහ වෙලා මාස 6ක් ගියාට පස්සේ දරුවෙක් පිරිස ගන්න නැත්නම් ඒක මත්සර බාහිර ඇතුළු වෙනවා. වහම ප්‍රතිකාර ගැනීම සඳහා යොමු වෙන්න ඕනේ. ඒකනේ අවුරුදු 40ට වැඩි නම් විවාහ වෙලා මාස 3ක් යනකොට ප්‍රතිකාර ගන්න වෙන්න ඕනේ. අවුරුදු 45ට වැඩි නම් විවාහ වෙන ප්‍රථමයේ වෛද්‍යවරයා හමු වෙන්න ඕනේ, දරුවෙක් ලැබෙන්න බලාපොරොත්තු වෙනවා නම්. එතකොට අපි අනිත් පැත්තෙන් ගත්තාම කවුරු හරි කාන්තාවක පුරුෂයෙක්ට හරි තමාට ලිංගික ගැටලුවක් හෝ ලිංගිකත්වය සම්බන්ධ ගැටලුවක් හෝ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ගැටලුවක්, අපි කියමු කාන්තාවකට එයාගේ උසප් චක්‍රයේ වීමේ ප්‍රශ්නයක් තියෙනවා, අධික වේදනාවක් වීමක් හෝ එයාගේ අක්‍රමිකවත් කතන්දරයක් හෝ ගොඩක් උදිර වාහනය වීම, නැත්තම් පුරුෂයාට ඒ ශුක්‍රාණු පිටවීම සම්බන්ධව තියෙන ගැටලුවක්, නැත්තම් කාන්තාවත් සමඟ ලිංගිකව එකතු වීම, මේවා තියෙනවා නම් මේ අවුරුද්දක් බලන් ඉන්නේ නැහැ. මැදලා මාස දෙක තුනක් යනකොට වෛද්‍යවරයා ගන්නවා. ඒකින්ද මේ මදසරු භාවය කෙනෙක්ව ගත්තාම එක එක්කෙනාට වෙනස් වෙනවා. සරලව කිව්වොත් දරුවෙක් ලැබෙන්නේ නැහැ.
නමුත් එක එක්කෙනාට ඒක ඩිෆිනිෂන් එක එක්කෙනා වෛද්‍යවරයෙක් විතර යොමු යුතු කාර්ය සම්පූර්ණ වෙනස් වෙනවා. ඊට පස්සේ මේ මත්සර්භාවේ නළදරු තාක්ෂණයට ආව නළදරු තාක්ෂණය කියන්නේ කවුරුරි කාන්තාවකකදී හරි පුරුෂයෙක්ගේ එකතු වීම, කියන්නේ ස්වභාවිකව එකතු වීම හෝ නැත්තම් මේ ශුක්‍රාණු අරගෙන අපි ගර්භාෂයේ ගිහිල්ලා ඇතුලේ ඔය පැලෝපිරාල ඇතුලේ තැම්පත් කිරීමේ ක්‍රමයක්. කියන්නේ ඇතුලේ ඒක අපි කියන්නේ ඉංග්‍රීසියෙන් ඉන් වීවෝ කියලා. ඇතුලේදී එකතු වීමක් නොවීම නිසා මේ ඩිම්බ සහ ශුක්‍රාණු ශරීරයෙන් පිටතට අරගෙන ඒ පිටතදී එකතු කිරීමක් කරලා ඒ පිටතදී එකතු කරන ක්‍රම ගොඩක් තියෙනවා. දැන් අපි ඉස්සර වගේනේ දැන් හරි දිනුනේ normal IVF, ICSI, IMSI, PICSI, capsule baby අපි කතා කරමු වගේ. එළියේදී කුමන හෝ ක්‍රමයකින් එකතු කරලා මේ කලලේ එළියේ සංසේචනයේ එළිය කරලා කලලේ එළියේ දවස් 3ක් හෝ 5ක් දක්වා වර්ධනය කරලා මේ වර්ධනය වූ කලලයක් ගිල ගර්භාෂයේ තැන්පත් කිරීමේ ක්‍රියාවලිය තමයි නළදරු තාක්ෂණය කියන්නේ. ඒතරේ ගර්භාෂයේ ඇතුලේ පැලෝපිනාල වල තියෙන තත්ත්ව ශරීරයෙන් පිටතදී ලබා දීලා ඒ විශේෂිත වූ පරීක්ෂණාගාරයක් තුල කලලය සෑදිලා තැන්පත් කිරීම. මේක දැන් අපි හිතුවට මේක හරි ලොකු දෙයක් කියලා මේ නළදරු තාක්ෂණය කියන දැන් ලොකු දෙයක් නෙවෙයි ඇත්ත. නමුත් නළදරු තාක්ෂණය එහා ගියපු දේවල් තියෙනවා අපි කතා කරමු මේකේ දුවෙක් පිටක් හදන්න. මේ මේ තාක්ෂණය දැන් ස්වභාවික ක්‍රමයකට ගිහිල්ලා දරුවෙක් පිළිසිඳ ගන්න නැතුව වෛද්‍යතුමනි ඊට පස්සේ ලෝකේ හොයාගන්න මුල්ම තාක්ෂණයද මේ නළදරු තාක්ෂණය කියන්නේ? ස්වභාවික ක්‍රමයකට ගිහිල්ලා දරුවෙක් හම්බුනේ නැත්තම් ඊට පස්සේ ඉස්සෙල්ලම ඒගොල්ලෝ පොඩි පොඩි පරීක්ෂණ වගේක් තියෙනවා කරන්න. මොකක්ද මේ හේතුව කියලා බලන්න. ඒක පුරුෂයාගේ හේතුවක් වෙන්න පුළුවන්, කාන්තාවගේ හේතුවක් වෙන්න පුළුවන්. ඒ පුරුෂයාගේ හේතුවක් නම් ඒකට සමහර ඒවා තියෙන කරෙක් ගන්න පුළුවන්, හදන්න පුළුවන් ඒවා ප්‍රතිකාර කරලා. කාන්තාවගේ සමහර හේතු වෙනවා. නමුත් සමහර හේතු තියෙනවා ඇබ්සලියුට් ඉන්ඩිකේෂන්. කියන්නේ ඒ හේතු අහුනොත් මෙයාට නළදරු තාක්ෂණය විතරයි. සරලව කිව්වොත් පැලෝපියනාල දෙක බ්ලොක් චෙක් කරලා බලනවා. මගේ ස්වභාවික ක්‍රමයට ගිහලා හරියට එයාගේ පරීක්ෂණ කරනවා. පැලෝපියනාල දෙක ඇතුලෙන් බ්ලොක්. ඉතින් මේ ශුක්‍රාණු ඩිම්බටයි ශරීරය ඇතුලේ එකතු වෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ මේ මේ පැලෝපියනාල වලට ප්‍රතිකාර කරනවට වඩා ලේසි නළදරු තාක්ෂණයට ගිහිල්ලා දරුවෙක් හදන්න. පැලෝපියනාල වලට ප්‍රතිකාර කිරීමෙන් ප්‍රශ්න දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි ඊට පස්සේ හිටින කලලය පැලෝපියනාල ඇතුලේ හිටලා පැලෝපියනාල පුපුරන්න පුළුවන්. අපි අහලා තියෙනවා. ඒක එක රිස්කයක්. දෙක ඒ පැලෝපියනාල හදන්න යන ඔපරේෂන්ස් ලොකු ගාණක් කියලා දන්නවා. සහ ඒකේ සාර්ථකත්වය හරි අඩුයි. ඒක නිසා දැන් ලෝකේ ඒ පැලෝපියනාල හදන ඔපරේෂන්ස් වලට යන්නේ නැහැ. මොකද භයානක පැත්තයි මුදලයි සහ අසාර්ථකභාවය ඔක්කොම ගත්තාම පැලෝපියනාල ගැටලුවක් තියෙනවා. බොහෝ වෙලාවට ටක් ගාලා නන්දතර දෙයකට හේතු වෙනවා. දැන් අපි කියන එන්ඩෝමෙට්‍රියොසිස් කියලා ලැත් තියෙනවා. ගොඩක් කට්ටිය දන්නවා. කාන්තාර පීරියඩ් සාම ගොඩක් අධික කෙක්කමක් වෙනවා. මේ කට්ටිය ගර්භාෂයෙන් පිටත යම් රුධිර වාහනයක් වෙලා ඇතුළේ තියෙන එකට එක ඇල්ල තියෙනවා. ඉතින් මේ කට්ටියට එන්ඩෝමෙට්‍රියස් තියෙනකොට ස්වභාවික ක්‍රමයට ඊටස IUI, IUTP, IPI කියලා තියෙන ක්‍රම ඇතුළේදී එකතු කරන මේ ක්‍රම වලින් හරියන සම්භාවිතාව හරි අඩුයි. ඒතරිකවත් ඒක නිසා මේ කට්ටියට ගැලපෙන්නේ IVF තාක්ෂණය තමයි. ඊට අමතරව අපි කියන්නේ සිවිය පොලිසිස් තමයි නේ ඩිම්බ මෝරන්නේ. ඒක සරලව ගන්න ඒගොල්ලන්ට ප්‍රතිකාර සරල බීජ ගත්තට සරලව ඒගොල්ලන්ට ඉන්ජෙක්ෂන් සාරි නිෂේපන හරි ගිලින පෙති දුන්නට ඒ ඩිම්බ ලොකු වෙන්නේ. ඒ කට්ටියටත් නළදරු තාක්ෂණය තමයි වඩාම ගැලපෙන. ඊට අමතරව අන්එක්ස්ප්ලේන් ඉන්ෆර්ටිලිටි කියලා ගෲප් එකක් කියන්නේ කිසිම හේතුවක් හොයාගන්න බැරි ගෲප් එක. කිසිම ඒගොල්ලන් ඔක්කොම පරීක්ෂණ පුරුෂයාගේ පරීක්ෂණ කාන්තාවගේ පරීක්ෂණ ඔක්කොම නෝමල්. ඒක රට්ටියට මේක. ඊට පස්සේ පුරුෂයාගේ ශුක්‍රාණු ඉතාම අඩු නම් සමහර අය ශුක්‍රාණු බිඳුවා. ඒතර වෘෂණ කෝෂයේ විදලා අපේ ශුක්‍රාණු ලෙඩ ගන්න ක්‍රම. මේ වගේ ඉතාම අඩු ක්‍රමයකදී නළදරු තාක්ෂණය නිසා පුරුෂයන්ගේ 99.9 ක්‍රම ඔල්මොස් 100%කටම දරුවන් හදාගැනීමේ තාක්ෂණයක් තියෙනවා මේ නළදරු තාක්ෂණය ඇතුලේ. කාන්තාවන්ට වඩා මේ නළදරු තාක්ෂණය නිසා පුරුෂ කට්ටිය සෑහෙන බේරලා ඉන්නේ වැඩෙන් මේ නළදරු තාක්ෂණය තියෙන නිසා. එතකොට පුරුෂ පාර්ශවයේ ගැටලුත් තව ගොඩක් තියෙනවා. සමහර අයට අපි කියමු සමහර ඉන්නවා ඒගොල්ලන්ට ශුක්‍රාණු පිට වෙන්නේ. පිට කරන්න එක පුරුදු වෙලත් නැහැ. පිට නේම ප්‍රාණවත් නැහැ. ඒගොල්ලන්ගේ ලොකු ඒගොල්ලෝ මේවා හංගගෙන ඉන්නේ හොඳ නැහැ කියලා තියෙන වෘෂණ කෝෂයේ විදලා පීසා ටීසා මයික්‍රෝ ටීසා කියලා එක එක මේ මේම විදලා එලියට අරගෙන තැම්පත්. එතකොට වෛද්‍යතුමනි දැන් පුරුෂයෙකුගේ නම් ශුක්‍රාණු පිට නොවීම එක දුබල ආබාධයක් සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ නමුත් මේ ශුක්‍රාණු පිට වුණත් නමුත් ඒ ශුක්‍රාණු වලින් දරුවෙකු සාදා ගැනීම තරම් හැකියාවක් නැත්නම් කොහොමද ඒ තත්ත්වයට ප්‍රතිකාර කරන්නේ? ඔව් දැන් මම කියන්නේ ශුක්‍රාණු ප්‍රමාණය අඩුයි. ප්‍රමාණය අඩු වීම සහ සමහර සචලතා ශුක්‍රාණු පීනන වේගය ඉතාම අඩු වෙනවා. සමහර අයගේ ශුක්‍රාණු හැඩය වෙනස්. ඒ ශුක්‍රාණු හැඩයක් සමහර අයගේ දැන් ශුක්‍රාණුයේ ඉස්සර උලක් තියෙනවනේ මේ දිම්බේ විදගෙන යන්නේ. සමහර අයගේ ශුක්‍රාණු උල්ලනේ. උලුව රවුම්.
මොට්ටයි සල්ල ගේවන්ට විදිගෙන යන්න පෙරිම සමාරය වල්ගේ වැඩ කරන්න ශේෂුප්‍රාණය අපි මයික්‍රස්කෝප් සරබල පැරදි මේ වගේ තියෙනයට එක්සි තාක්ෂණය කළයක්ත්තෙන එක මේ එක ශුක්්‍රාණුව කරගෙන ඒක වල්ගේ කපල ඔල්ලුව කෑල්ල විතර කරගෙන අර ඩිම්බේ සිදුරු කරල අපි ඇතුළට පට නග දස පෙන්න්න පුල මේක මක් වැඩසින හොම කරන්න කියලා කිලීම ඩිම්බේ සිදුරු කරල ඇතුළට දාන්න ප්‍රති සහ මගේ පික්සියන් ඉම්සිකල් ටෙක්නෝජත එකින් පුලා ඉතාම දුරල ශුක්්‍රාණ ශුක්්‍රණ කොලිටික අඩුම ශුක්්‍රාණ වලින් ශුක්්‍රාණු ගැන කතා කරන ඩිම්බ වගේ නෙවේ එක ශුක්්‍රාණු නියදියක ශුක්්‍රණ මිලියන ගාන එතකට මිලියන ගානේ හොඳම එක්කෙන දෙන්න හොයන ක්‍රම තියෙනවා මංකර ඉම්සි පික්සි කියලා විශේෂතු ක්‍රමවලින් මේක ඉන්න හොඳම ඩිම් හොඳම ශුක්්‍රාණු එක්කෙන දෙන්න හොයාගන්න අරගෙන ඒක ගිහිල්ලා අපිට ඉන්ජෙක් කරන්න පුළුවන් විදල දාන්න පුළුවන් ඩිම්බේ ඇතුළට.